හයි බෝවන් අද දවසේ මම සාකච්ඡා කරන්න කල්පනා කරා පරිසර විෂයේදී මුළු සම්පූර්ණ පාඩමක් නෙවෙයි දරුවාට මේ වෙලාවේ මට හිතුණා අවශ්‍යම දේ තෝරලා දෙන්න මම විවිධ ඉස්සවන් සොයාගෙන ගිහිල්ලා දරුවන්ට හරිම ලස්සනට සමීප වුණා දරුවෝ ගොඩාක් හරි කැමති දෙමාපියන්ගේ ගොඩාක් උනන්දුව තියෙනවා ඒ නිසා මම මේ පරිසරයේ විෂයේ වැදගත්ම කරුණු ටික තෝරගෙන විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න ටික විතර සාකච්ඡා කරලා මේ වෙලාවේ දරුවට උදව් කරන්නටයි මම කල්පනා කරේ. ඒ නිසා මම අද දවසේ තෝරගත්ත ශිෂ්‍යත්ව විභාගයේට සඳ ගැන එන්න පුළුවන් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එතකොට දරුවට සඳ ගැන විභාගයට එන්නේ පුතේ මෙන්න මේ ප්‍රශ්න ටිකෙන් එකක්. ඒ නිසා ඔබ මේ පාඩම හොඳට බලාගන්න. අපි බලමු එහෙනම්. අපි අද සාකච්ඡා කරන්න යන්නේ සඳ ගැන නම් අපිට විභාගයට එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි සඳට ආලෝකයක් තියෙනවද? ඇත්තටම මොකද ඔබ හිතන්නේ? සඳට ඇත්තටම ආලෝකයක් නැහැ. සඳට ආලෝකය ලැබෙන්නේ කාගෙන්ද? ඉර නිසා. එහෙනම් ඔන්න විභාගයට එන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ තමයි සඳට එළිය ලැබෙන්නේ කාගෙන්ද? එහෙනම් ඔබ දන්නවා පිළිතුර ඉර. එහෙම නැත්නම් සූර්යයා. තව ප්‍රශ්නයක් එනවා පෘථුවියේ තියෙන උපග්‍රහයා කවුද? එතකොට පෘථුවියට තියෙන එකම එක උපග්‍රහයා තමයි චන්ද්‍රය. එහෙනම් විභාගයේ ප්‍රශ්න ඕක දෙවිදියකට එන්න පුළුවන්. කොහමද? පෘථුවියට සිටින උපග්‍රහයන් ගණන කීයද? තව ප්‍රශ්නයක් එනවා පෘථුවියේ සිටින උපග්‍රහයා කවුද? මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඊළඟට ඔබ දන්නවා සඳට ගියානේ යාන. සඳට ගියපු යානේ මොකක්ද? ඇපලෝ 11 යානේ. සඳට ගිය ඇපලෝ 11 යානේ. සඳට ගියපු පළවෙනි බැලලිය කවුද? ලයිකා බැලලිය. එතකොට සඳට ගියපු පළමු මිනිසා කවුද? අපි ගන්නවා නීල් ආම්ස්ට්‍රෝ. අපි ඒ ගැනත් අපි දන්නවා. මෙන්න මේ ප්‍රශ්න ටික ආවයින් පස්සේ ඊළඟට පුතේ එන්න පුළුවන් ප්‍රශ්නේ තමයි සඳේ අවස්ථා ගැන. ඒ නිසා අපි බලමු මම කෙටි ක්‍රමත් එක්ක සඳේ අවස්ථා ටික සාකච්ඡා කරන්න. බලන්න ඔබට මෙන්න මෙහෙම. අපි මෙන්න මෙයා ගන්නවා. අපි බලමු මෙයාව ගමු අපි මෙයා සම්පූර්ණයෙන්ම කහපාටින් පාට වෙනවා. කහපාටින් පාට වෙනකොට අපි කියනවා එයාට මොකද්ද? අපි එයාට කියන්නේ සම්පූර්ණ කහපාටින් පාට වෙනකොට අපි එයාට කියනවා පසලොස්වක. පසලොස්වක. පසලොස්වක දාස දින විශේෂත්වය මොකද්ද? හඳ හොඳටම පේන්න තියෙනවා කහම කහපාට. හැබැයි විභාගෙට උතන තව ප්‍රශ්නයක් එනවා සඳ අපට වඩාත්ම හොඳින් පෙනෙන්නේ. ඔන්න තව ප්‍රශ්නයක්. පොය දවසට පෙර, පොය දවසට පසු. ඔබ මොකද්ද දෙන උත්තරේ? ඇත්තටම පොය දවසට සඳ නිකන් හොඳට පේන්න තිබ්බට වඩාත්ම හොඳින් හඳ පේන්නේ කවදදද? පොය දවසට පසු දවසේ. ඔබ එයත් මතක තියාගන්න. එහෙනම් කහම කහ පාටට තියෙන්නේ මොන මොන දවසටද? පසලොස්වක. පසලොස්වක දවසේ ඉඳලා දවස් 7යි මේ විදියට තියෙන්නේ හඳේ එළිය අව වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න. අව වෙනවා කියන්නේ අඩු වෙනවා. එහෙනම් පසලොස්වකට පස්සේ හඳේ එළිය මොකද වෙන්නේ? අඩු වෙනවා, අව වෙනවා. අපි ඒක මතක තියාගන්නේ කොහොමද? කොහොමද මතක තියාගන්නේ? අයන්නේ බඩ පැත්ත පාට කරනවා. මොන පැත්තද? බඩ පැත්ත. මේ බලන්නකෝ. අපි දන්නවනේ අයන්න ලියන්නේ මෙහෙමනේ. අපි අයන්න ලියන්නේ මෙහෙම. එහෙනම් අයන්නේ බඩ මේ පැත්තනේ. හඳ ගත්තොත් මේ විදිහට. එහෙනම් මේක දෙපැත්තට බෙදලා අයන්නේ බඩ පැත්ත, මේ පැත්ත කහ පාට කරනවා. එහෙනම් මේ පැත්ත කළු පාටයි, මේ පැත්ත දකින්නේ නැහැ. කළු පාටයි කියලා මේකේ කළු පාට ගෑවිලා තියෙන්නේ. මේ පැත්ත හඳක් නැහැ. එහෙනම් පසලොස්වක ඉඳලා දවස් 7කින් අව 8වක එනවා. අව 8වක ඉඳලා තව දවස් 7යි තියෙන්නේ. තව දවස් 7කින් මේ හඳ එළිය නැත්තටම නැති වෙන අපි කියනවා මාසේ පෝය. මාසේ පෝය. ඒ කියන්නේ මෙතන කළුවරම කළුවර වෙන කළුම කළු පාට. ඒ කියන්නේ එදාට හඳක් තියෙනවා නැහැ. එදාට එනම් අමාවක කියනවා. එහෙනම් අර ශිෂ්‍යත් විභාගයේ එක ප්‍රශ්න පත්‍රයට කියනවා නේද? මම අමාවක දවසක වවුල්ලු ඉගිලුණා දැක්කා. එම ප්‍රකාශය හරිද වැරදිද කියලා. හරිද?
පවුළු රැට කියන්නේ හරිනේ හැබැයි වැරදියි අමාවක දවසට අපිට පේන්නේ ඇයි අමාවක දවසට හඳක් නැහැනේ එහෙනම් අමාවකට කියන තව වචනයක් තමයි මොකද්ද මොකද්ද කියන්නේ මාසෙ පොය අපි ඊට පස්සේ අමාවකට පස්සේ එනවා මොකද්ද අමාවකට පස්සේ එන්නේ ඒක දවස් 7කට පස්සේ එනවා වහිස්පුර මොකද්ද වහිස්පුර මතක තියාගන්නකෝ වහිස්පුර ඒ කියන්නේ වම් පැත්ත හිස්නම් පුරාටව ඔන්නේ හැටි වම් පැත්ත හිස්නම් පුරාටව ඒ කියන්නේ හඳේ වම් අත පැත්ත හිස් හිස් කියන්නේ කළු පාටයි එහෙනම් දකුණු අත පැත්ත කහ පාටයි අපි ඒකට කියනවා වහිස්පුර ඒකට අපි කියන්නේ මොකද්ද පුර අටවක එතකොට පුර අටවක ඉඳලා ආය දවස් 7කින් ආයෙත් අර විදියට 15ක 15ක ඉඳලා ආයෙත් මොකද වෙන්නේ අව වෙනවා අව අටවක වෙනවා ඒ නිසා පෘථුවිය වටේට හඳට ගමන් කරන්න යන්නේ දින 28යි කියන්නේ ඒක නේද ඒ නිසා අපි සඳේ අවස්ථා ටික දැන් දන්නවා අපි බලමු තව ඉදිරියට එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා පුතේ අපිට ඊළඟට විභාගෙට එන්න පුළුවන් සඳ ගැන ප්‍රශ්න තව දෙකක් තියෙනවා ඒ කතාව කියන්න කලින් මට පුංචි කතාවක් ඔබට කියන්න ඕනේ ඔබ දෙකලා තියන නේද උදැල්ලට මිට ගහනවා ඒ මම අපේ ගෙදර උදැල්ලට මිටක් ගන්න වෙලාවේ මම ඒ ලී පොත් ඇරෑරේ හිටියා පොත් ඇරෑරේ ඉන්න වෙලාවේ අවුරුදු 60ක විතර මාම කෙනෙක් මඟ ළඟට ඇවිල්ලා කියනවා සර් සර් දන්නවද මේ ඔය ලීයේ පොත්ත ගලවන්න පුළුවන් ලේසිම කාලේ තමයි හඳ පායලා තියෙන කාලේ බලන්නකෝ පුතේ වැඩි හිටියෝ දන්න දේවල් මම අහුව මම මොකද එහෙම කියන්නේ එතකොට සර් මෙහෙමයි වෙන්නේ ඔය පොත්ත හඳ තියෙන කාලෙට බුරුල් වීමක් වෙනවලු බුරුල් වෙන්නේ මොකද මේ ගහ ටික ටික ලොකු වෙන්නේ ගහ ටික ටික මහත් වෙන්න අර වටේ පොත්ත බුරුල් වෙනවලු බලන්නකෝ වැඩි හිටියෝ දන්න දේවල් ඔබත් මේව හොයන්න ඕනේ අපි බලමු මේ සඳේ බලපෑම නිසා තව සිදුවීමක් සිදු වෙනවා මුහුදේ ඒ තමයි අපි කියනවා සඳේ බලපෑම නිසා වඩදිය සහ බාදිය ඇති වෙනවා මොනවද වඩදිය සහ බාදිය ඇති වෙනවා වඩදිය කියලා කියන්නේ මුහුදේ වතුර ටිකක් සැරට වේගෙන් ගොඩ බිමට එනවා ඒ එනකොට කලපු වලට වතුර පිරෙනවා එතකොට මුහුදට අර දීවරය බොහොම ලේසියෙන් ගමන් කරනවා වඩදිය වෙලා බාදිය කියලා කියන්නේ හඳේ බලපෑම නිසා වතුර ආපස්සට මුහුදට යනවා මුහුදට යනකොට ඒ බාදිය වීමට පෙර දීවරය මොකද කරන්නේ ආයික්මට හනි හනි කර ලෑස්ති වෙලා ගොඩ බිමට එනවා එහෙනම් ශිෂ්‍යත් විභාගයට එන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි මුහු සඳේ බලපෑම නිසා සිදුවන ක්‍රියාවලිය නැත්තම් වඩදිය සහ බාදිය ඇතිවන්නේ කුමක් නිසා එහෙනම් ඔබට ඒකටත් පිළිතුර හම්බුනා ඊළඟ එක මම මේ වචන පාවිච්චි කරාට තරහ වෙන්න එපා හොඳ නෑ මේ වචනේ බලන්න පච 80යි මොකක්ද ඒ සර් කිව්වේ පච 80යි පච කියන්නේ හොඳ දෙයක්ද පච කෙලින්න එපා කියලා හැම කියනවා නේද එතකොට මේ මොකද්ද මේ බලන්න මේ මෙතන පාඩමක් තියෙනේ පච 80යි මෙන්න බලන්නකො මෙතන තියෙන හරි අපූරු පාඩමක් මොකද්ද දන්නවද මෙන්න මෙහෙම වෙනවා මේ ඉර ඉන්නවනේ ඉරයි මීට වඩා ඔබට නම් ලස්සනට ඉර අඳින්න පුළුවන්නේ මේ ඉරයි සඳයි අපි මෙහෙම ගමුකෝ සඳ මේ ඉරයි හඳයි අතරට පෘථුවිය මෙහෙම එනවා අපේ මේ පෘථුවිය එනවා එතකොට දැන් ඔබ බලන්න මේ තුන් දෙනාම එකම රේඛාවක පිහිටිනා එකම රේඛාව පිහිටන එකම රේඛාවක පිහිටනකොට ඉර එළිය වැටෙනවා කාටද පෘථුවියට පෘථුවියට ඉර එළිය වැටුණාට මෙතනින් එහාට යන්නේ නැහැ එතකොට මේ පෘථුවියේ හැවනැල්ල කාටද එහා පැත්තේ ඉන්නේ හඳට ගිහින් වැටෙනවා පෘථුවියේ හැවනැල්ල හඳට වැටෙනවා මේකට අපි කියනවා චන්ද්‍රග්‍රහණය දැන් 2020 අවුරුද්දේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් තිබ්බා නැවත 2025 අවුරුද්දේ මේ වගේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් තියෙනවා ඔබ එතකොට 10 වසරේ
එතකොට බලන්න ඕනේ. එතකොට අපි මේ මේ සර් මෙන්න මේක දුන්නා නේද? මෙන්න මෙතන වැදගත්ම දෙයක් තියෙනවා. ඔබට විභාගයේ ප්‍රශ්නයක් එනවා. චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ කුමන දවසකද? බලන්න. පා කියන්නේ 15ක. ඔන්න බලන්නකෝ මං කියපු කතාව. බුරුද කියලා. පා කියන්නේ 15ක. චා කියන්නේ චන්ද්‍රග්‍රහණය. අන්න උත්තරයක් එනවා. එහෙනම් පච පා කියන්නේ 15ක. චා කියන්නේ චන්ද්‍රග්‍රහණය. එහෙනම් 15ක දවසක තමයි චන්ද්‍රග්‍රහණයක් ඇතිවේ. එහෙනම් අනිත් පැත්ත ඔබට දැන් තේරෙනවා. ආ කියන්නේ අමාවක. එතකොට සූ කියන්නේ සූර්යග්‍රහණය. එහෙනම් පච 80යි කියන එකේ තේරුම දන්නවා. ආ අමාවක සූ සූර්යග්‍රහණය. එහෙනම් මම සූර්යග්‍රහණය ගැන තව විස්තර කරේ නැහැ. එහෙනම් ඉදිරි පාඩමකදී මම මේ සූර්යග්‍රහණ ග්‍රහලෝක මේ සියලු විස්තර ඒ විතරක් නෙවෙයි භ්‍රමණය පරිභ්‍රමණය මේ සියලු දේවල් විභාගයට එන ප්‍රශ්නත් එක්ක ඔබට අරගෙන එන්නම්. එතෙක් පුතේ මම නවතිනවා. ඔබ මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ මේ කොරෝනා කාලේ තව ළමයෙකුට උදව්වක් හැටියට පුතේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද තමන්ගේ යාළුවෙක් පාස් වුණොත් එක ලකුණකින් හරි පාස් වුණොත් නේද? අර ජගත් සර් කියලා දුන්න පාඩම අහලා තමයි පාස් වුනේ. තව එක ලකුණක් හරි ගත්තා කිව්වොත් ඔබටත් ඒ සතුට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ පාඩම බැලුවයින් පස්සේ තව ළමයෙකුට ෂෙයා කරන්න. එහෙනම් පුතේ අයිබෝවන් ජය වේවා. Goes by the side of the earth. It passes through a long and thick layer of Earth's atmosphere. Shorter wavelengths of sunlight, like blue, are scattered by the atmosphere. So by the time the light has finished its trip to the moon, more of the longer wavelengths, like